වෙල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. ඇමරිකානු පුරවැසියෙක් ලංකාවට ඇවිල්ලා රුපියල් බිලියන ගානත් වැය කරලා කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව චිත්‍ර ශිල්පීන් වෘත්තිකයන් බවට පත් කරන්න නොමිලේ පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා දෙමින් සියලු පහසුකම් ලබා දෙන ආයතනයක් ලංකාවේ තියෙනවා කියලා අපේ ලෝකයෝ දන්නවද? ඔව්, මේ අපේ ලෝකයෝ දකින්නේ ඒ කියන ආයතනේ. මාතර රත්මලේ ප්‍රදේශයේ ඉතාම මනරම් දර්ශනීය වටපිටාවක නිස්කලංක පරිසරයක වඩුකුරුල්ලන්ට වාසභූමි පිරුණු ගස් පිරුණු ස්ථානයක තමයි මේ ආයතනේ තියෙන්නේ. ආනි ආට් ඇකඩමි. ඒක තමයි මේ ආයතනේ නම. ඉම් රෙනෝල්ඩ්ස් කියන ඇමරිකානු කලාකරුවා දානපතියා තමයි මේ කලා ඇකඩමිය පිටුපස ඉන්නේ. ඔහු මේ වෙනකොට මෝටර රථනතුරකට ආබාධිත වී රෝද පුටුවකට වාරු දී සිටියත් ලංකාවේ විතරක් නෙමෙයි තවත් රටවල් 6කම ඔහුගේ මේ ආනි ආට් ඇකඩමිය ව්‍යාප්ත කරමින් ඒ සියලු රටවල්වල කලා හැකියා ඇති දරුදරියන්ට නොමිලේ ශිෂ්‍යත්ව පිරිනමලා ඔවුන්ව දක්ෂ කලා ශිල්පීන් බවට පත් කරන්න කටයුතු කරනවා. තිමොති ජෑන් තමයි අපේ ලංකාවේ දරුවන්ට මේ කලාපාසලේ පහසුකම් ලබා දීම පිටුපස සිටින චරිතය. ආනි ආට් ඇකඩමිස් කියන්නේ ඉන්ටර්නැෂනල් ඕර්ගනයිසේෂන් එකක්. එතකොට මේක රටවල් 6ක තියෙනවා දැනට. ඒ කියන්නේ US වල දෙකක් තියෙනවා, ඇන්ගියුලාවල, තායිලන්ඩ්වල, ඩොමිනිකන් රිපබ්ලික්වල, ඒ වගේම අපේ ලංකාවේ. එතකොට අපිට ලොකු ඉන්ටර්නැෂනල් කමියුනිටි එකක් ඉන්නවා. අපේ චිත්‍ර හුඟක් රටවල් වලට යවන. එතකොට අපි මෙහි අඳින චිත්‍ර අපි US වලට යවනවා. ඒ රටවල තියෙන ගැලරිස් වලින් අපේට අපේ ආර්ට් වර්ක් අරගන්නවා. සාමාන්‍යයෙන් අපේ පුංචිම ආර්ට් වර්ක් එකක් ගත්තොත් 7-10 වගේ එකක් සාමාන්‍යයෙන් වල 350කට 400කට වගේ යනවා. දැන් අපේ අක්කල දෙන්නෙක්ගේ චිත්‍ර ඊයේ තිබුණා, මල්සි අක්කගේ චිත්‍රයක් තිබුණා ඩොලර් 2300කට, ඒ වගේම සාතිම අක්කගේ ඩොලර් 700කට. එතකොට අපිට පුළුවන් අපේ රටට ඩොලර්ස් අරන් ඉන්න. චිත්‍ර ගැන දැනගෙන හිටි ස්කෝලු ගන්නපු සාමාන්‍යයාත්මක කරුණු ටික විතරයි. ඊට අමතරව අපි දැනගෙන හිටිය කියන්නේ තියරි දැනුම සහ ඊට පස්සේ එතනින් එහාට ගියාම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා ඉගෙන ගන්න දැනුම විතර අපි දැනගෙන හිටියේ. හැබැයි මෙතනට එනකොට මම දැනගෙන හිටියේ නැහැ ඒක සාමාන්‍ය මේකේ මොනවද වෙන්නේ වගේ එකක් දැනගෙන තිබ්බේ නැහැ. හැබැයි මෙතනදී චාකෝල් මාධ්‍ය හැසිරවීම සහ ඔයිල් මාධ්‍ය හැසිරවීම කියන දෙකම මෙතන උගන්වනවා කියලා මට දැනගන්න ලැබුණා. ඒ වගේම තමයි චිත්‍ර කලාව ඇතුලේ තියරි දැනුමෙන් එහාට ගියාට පස්සේ අදින කලාව පිළිබඳ කියන්නේ ඇඳීමේ ශිල්ප ක්‍රමයේ තුල හොඳට ඉගෙන ගන්න පුළුවන් තැනක් වුණා. ඉතින් මම හිතන්නේ මම දැනගෙන හිටපු දේවල් වලට වඩා දැන් ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාවක් හම්බුණා. මේ පාසලේ ඉගෙනුම ලැබමින් කලා හැකියාවන් දියුණු කරගන්න දරුවන් ඉගෙනීම ආරම්භ කරන්න පෙර ශරීර යෝග්‍යතා ව්‍යායාම වල නිරත වෙනවා. මේ පාසලේ ඉගෙනුම ලබන දරුවන් ඉගෙන ගැනීමට චිත්‍ර ඇඳීමට අවශ්‍ය සේරම ඇමරිකාවෙන් තමයිලු ගේන්නේ. ඒ වගේම ඒ සේරම දේවල් රජයේ බදු මුදල් ගෙවලා තමයිලු ගේන්නේ. ඒ හින්දා රජයේ බදු ආදායමටත් ආනි ආට් ඇකඩමියෙන් සේවයක් වෙනවා. වැදගත්ම දේ තමයි මේ ඇකඩමියේ ඉගෙනුම ලබන සිසු දරුවන් ඔක්තෝබර් 18 වෙනිදා විශේෂ වැඩකටයුත්තකට අත තියෙනවා. ආනි ආට් ඇකඩමි සමූහයේ ශ්‍රී ලංකා සහ තායිලන්ත ඇකඩමි ද්විත්වය එක්ව ඉදිරිපත් කරන කැප්චරින් රියලිසම් ඒෂියා ප්‍රදර්ශනය තමයි ඒ. ඉතින් අද ඔක්තෝබර් 18 වෙනිදා හවස කොළඹ ලයනල්වෙන් කලාගාරයේදී මේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණා. යථාර්ථවාදී කලාවේ විශ්මිත කලාකෘති එකතුවක් එළිදැක්වීමට තමයි මේ දරුවන් බලාපොරොත්තු වෙන්නේ. ඔක්තෝබර් 19 වෙනිදා නැත්නම් අද ඉඳන් ලබන ඔක්තෝබර් 24 වෙනිදා දක්වා උදේ 9 ඉඳන් හවස 6 වෙනකම්
අපේ ලෝකයින්ට මේ ප්‍රදර්ශනය බලන්න පුළුවන්. චිත්‍ර කලාවට ආදරය කරන අපේ ලෝකයෝ හැමෝටම ලෝකයත් ආරාධනා කරනවා. නොමිලේම ඇතුළු වී නැරඹිය හැකි ආනියාත් ඇකඩමියේ ඉගෙනුම ලබන අපේ දරුවන්ගේ කලා නිර්මාණ බලලා ඒවා අගයලා ඔවුන්ට හයියක් වෙන්න යන්න කියලා.